සජිත් ප්‍රේමදාස එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කරලා තියෙනවා ඔබේ දරුවගේ ඉස්කෝලේ හදන විදිය පාසල් 10126ට ලෝකේ ඉන්න පොසත් ව්‍යාපාරිකයන් 10126ක් මම හොයලා දෙනවා ඔන්න චින්තනය ඒගොල්ලන් ඉන්නේ එහෙමද ඒගොල්ලෝ හිතන්නේ එහෙමයි තාත්තා ජනාධිපති නම් පුතත් ජනාධිපති වෙන්න ඕන දැන් නාමල් එන්නේ තාත්තා ජනාධිපති ඒ නිසා මටත් දෙන්න අවස්ථාව ගියා නම් එහෙම උන්දගේ පුතත් ජනාධිපති කරනකන් යනවා ඉස්සරහට අරගලේ කරේ නැත්තම් පෙට්‍රල් ගේන්නේ 195ට 195ට ගෙනල්ලා 332කට ගන්න ඉතුරු ටික මොනවද රනිල්ගේ බදු ඒ වගේම ඩීසල් ගේන්නේ 201කට විකුණන්නේ 307කට අපි බොහොම වගකීමෙන් කියනවා සමගි ජන බලවේගය හැටියට අපි පෙට්‍රල් ඩීසල් භූමිතෙල් දෙනවා විතරක් නෙවෙයි ඒවයේ මේ රනිල් ගහලා තියෙන බදු අයින් කරලා සහනය මේ රටේ දුගී ජනතාවට ලබා දෙනවා කියන පොරොන්දුවත් අපි දෙනවා මේක අහුවම ඔය සමහර වෙලේ ජෙප්පෝයම කියන්න පුළුවා ආවා කියන්න පුළුවන් කොරණේවද කියලා වගේ එහෙම කියන්න පුළුවන් කයියෝ නින්නේ එතන මෙතන අපි කයියෝ නෙවෙයි පරාජය වෙන්න નિયમિત ඒ දූෂිත දේශපාලන කඳවුරට ඉතුරු වෙලා තියෙන්නේ වෛරී දේශපාලනයක් පරිගැණීමේ දේශපාලනයක් විතරයි. ඉතින් ඒ නිසා ඔවුන් බොරු අවලාද නගමින් ජනතාවත් මේ රටේ මහජනයාත් පාලිමාවත් අතර ඇති වෙලා තියෙන විශ්වාසය දුර්වල කරන්නත් ඔවුන් උත්සාහ කරනවා. ඒකට අපි ඉඩ තියන්නේ නැති බව හොඳින් මතක තියාගන්න. ඔක්කොම කියනවා ජනතාව මාලිමාව කියන්නේ Facebook කැම්පේන් එක විතරයි. Facebook එකේ විතරයි මාලිමාව තියෙන්නේ. ගමේ ඇති මාලිමාවක් නැහැ. ඒගොල්ලෝ කොහොමත් තුමනියා අපාර හතර විලේ වෙන්න අපුවා. ඒ නිසා ඒකට බය වෙනවා. නමුත් මිනිස්සු අතර ප්‍රීතියක් තියෙනවා. බයක් තියෙනවා. කාර්යාලයක JVP කාර්යෝ තුන් දෙනෙක් ඉන්නා උන් තුන් දෙනාට කාර්යාලයට 35 දෙනා බයයි. මොකද 88 වෙච්ච දේවල් මතකයි. 88 රාජ්‍ය බලයක් නැතුව උන් මිනි මැරුවා. කුප්පිලාම්පුවා දැල්වා කියලා තලෙන් කිරිබොන දරුවව මැරුවා. ඒක පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕන අපේ මේ ඊළඟ පරම්පරාව. අපිට එක්ක මැතිනොල යුග තිබුණා මැතිනේ තේමාවන් සකස් වෙච්ච ත්‍රස්තවාදයෙන් රට බදවා ගැනීම 56 මැතිනොන තේමාව වෙන්නේ පැය 24 න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වුණා කියලා මේ මැතිවරණේ තේමාව කවුරු කැමති වුණත් නැති වුණත් මේ ආර්ථික අර්බුදේ පතුලට වැටිච්ච රටක් ගොඩගන්නේ කොහොමද ඒ නිසාම සජිත් ප්‍රේමදාස මහත්මයා තමන්ගේ වැඩපිළිවෙල සකස් කරද්දී කණ්ඩායම තෝරගනිද්දී මේ විශිෂ්ටතම වැඩසටහන විශිෂ්ටතම කණ්ඩායම පිළිබඳ විශ්වාසය තිබුණා. රට කරන්න පළපුරුද්ද අවශ්‍යයි, ආණ්ඩු කරවන්න පළපුරුද්ද අවශ්‍යයි. ඒක රනිල්ට හොඳටම තියෙනවා. දෙවනි සුදුසුකම තමයි ජාත්‍යන්තරයේ පිළිගැනීම. මේ ලයිස්තුවේ ඉන්න 38 දෙනාගෙන් රට කරවන්න ආණ්ඩු කරවන්න පළපුරුද්ද තියෙන කෙනෙක් ඇත්තෙත් නැහැ. ජාත්‍යන්තරයේ පිළිගැනීමක් තියෙන කෙනෙක් ඇත්තෙත් නැහැ. රනිල්ට විතරයි ඔය ප්‍රධාන සුදුසුකම් දෙකම තියෙන්නේ. එතුමාට පුළුවන්. එහෙමනම් සැප්තැම්බර් 21 වෙනිදාට එතුමාව ඉවත් කරලා රට කරවන්න ආණ්ඩුවක් කරන්න පළපුරුද්දක් නැති කෙනෙකුව මේකටපත් කරගත්තොතින් මේ රට කොහෙන් ගිහිල්ලා කොහෙන් නතර වෙයිද හිතන්න බෑ. විඳවන්න වෙන්නේ අපිට මේක තේරුම් අරගෙන හරි කෙනාව දිනව ගන්න ඕනි.